කිව්වාගෙම අපි තව තැනකට ඇවිල්ලා තියෙනවා නවතින්න නෝරලිය හොයාගෙන සමහරට මේක දකිද්දි මේ දන්නව ඇති මොකද්ද අපි කරන්නේ මොන වගේ දෙයක්ද අපේ channel එකෙන් වෙන්නේ කියලා. ඉතින් අපි අද ඇවිල්ලා තියෙන්නේ ලේක් සයිඩ් කොටේජ් කියන එකට තමයි ග්‍රෙගරි වව ගාම තමයි තියෙන්නේ. මෙතන හැපෙත්ෙන් ග්‍රෙගරි වව පේනවා. ග්‍රෙගරි වවත් එක්කම එන්න තියෙන තැනක් තමයි ලේක් සයිඩ් කොටේජ් කියලා පේනවා ඇති. ඉතින් වාහන පහකින් වලට මෙතන තමයි තියෙන්නේ වාහන තුනක් විතර පාක් කරගන්න පුළුවන් මෙතන. කොටේජ් තුනක් තියෙනවා. වාහන තුනක් දාගන්න පුළුවන්. මෙතන තමයි තන ලේක් සයිඩ් කොටේජ් කියන එක. අපි බලමු ඇතුලේ කොයි වගේද මොනවද තියෙන්නේ. මේක කොටේජ් එකක් රූම් එකක් විතරක්ම නෙමෙයි. ඉතින් කොටේජ් ටයිප් එකකට අපි පළවෙනි වීඩියෝ එක මේ පඩි වලක් නැගලා තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මෙතනින් ඇතුල් වෙන්න ඕන. ඊට පස්සේ අපිට පේනවා ඇති ඔය තියෙන්නේ අපේ කොටේජස් තුන. ඉතින් මෙතන ගාඩන් එකක් තියෙනවා. අපිට නිදහසේ ඉන්න පුළුවන්. ගාඩන් එකක් තියෙනවා. කොටේජ් තුනක් තියෙනවා. වැඩිල ඉන්න පුළුවන්. මේක තමයි ගාඩන් එක. ලොකු ගාඩන් එකක් තියෙනවා අපිට නිදහසේ ඇවිදලා කියලා වාඩි වෙලා ඉන්න පුළුවන්. පේනවාද? අපි ඇතුළට ගිහිල්ලා බලමු දැන් කොහොමද කොටේජ් එක ඇතුළේ කියලා. මං හිතන්නේ ටැලිස්ක කියලා නමක් ගොහෙද තියෙන්නේ මෙතන. මේ කොටේජ් එක තමයි අපි අද රැට ඉන්නේ. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. සෝපහසු සෝෆා එකක් තියෙනවා අපිට ආතලගේ වාඩිලි ඉන්න පුළුවන් ටීවී බලන්න පුළුවන් නිදහසේ ගත කරන්න පුළුවන් මේ තමයි ටීවී එක මට හිතන්නේ බල 32කට මන්ද ටීවී එකක් තියෙනවා පොඩි ෆොටෝජෙනික් ගතියක් තියෙනවා මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක යූස් කරලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් ලස්සනයි ෆොටෝස් වලට මාර ලස්සන වෙයි කියලා හිතනවා ඉතින් ෆොටෝස් වලට කැමති කෙනෙකුට මෙතන වැදගත් වෙයි කියලා හිතනවා ඒ වගේම තමයි උඩලි වලින් තමයි ගහලා තියෙන්නේ මේ මාර ලස්සනයි ප්‍රෑ වීඩියෝ ටිකකුත් මම ඔයගොල්ලන්ට අරගෙන පෙන්නන්න ඉතින් අපි බලමු අනිත් පැත්තට ගිහිල්ලා මේ මොනවද තියෙන්නේ කියලා අනිත් පැත්තේ යද්දී අපිට තියෙනවා ලස්සන කෑම් මේසයක් තියෙනවා පුටු හයක් දාලා ලස්සන කෑම් මේසයක් තියෙනවා පේනවා ඇති ඉතින් මෙතන අපිට පුළුවන් කෑම කන්න මේ වැඩි කරන්න මොකද අපිට සම්පූර්ණ කොටේජ් එකක් හම්බ වෙන අපිට ගෙදරක් තමයි හම්බ වෙන්නේ නූර්ලිය ආවට පස්සේ ඉතින් මාර ලස්සනයි මොකද බලන්න මේ බිත්ති වල එහෙම අමුතුම මාර ලස්සනක් තියෙනවා පොඩි අර रोमांटिक फीलिंग का फोटोजेनिक गति आती है ना मेरे तुले मेतना पड़ी टेबल लगाती है ना दिगारे ने बोलवा दी पोतों पोती है ना किया बोलवा मित्र मार निदास कथा कर बोलन थे ना मार फेस ना मित्र मेतन अभी फोटो टिकट अब तुम सुधु पहाड़ तक पड़ी रिच लुक के आती है ना तब से मेतन आप यूज कर वॉशरूम में आती है ना मैं कैमे से गा अपेट वॉशरूम में आती है ना यूज कर पास अपीट मैं बड़ दान मैं बड़ती है ना इतना बाइक आती है ना मैं बाइसिकल या
ෆොරිනර්ස් රට එක ගන්න පුළුවන් කියලා කිව්වා. මම හිතන්නේ අපේ ලංකාවටත් ගන්න පුළුවන් ඒක. ඉතින් ඒ ටික තමයි පහල සාලේ තියෙන්නේ. ඊට පස්සේ තව දණක් තියෙනවා අපිට මෙතන කිචන් එක තියෙනවා. උයාගෙන කන්න අවන් එකක් කෑම රත් කරගන්න. ඒ මේ ටික කරගන්න ඔක්කොම පහසුකම් මෙතන තියෙනවා. ෆ්‍රිජ් එකක් තියෙනවා මෙතන අපිට බඩු මොන හරි දාලා තියාගන්න ඕන නම්. ඉතින් මේ පහසුකම් ඔක්කොම අපිට හම්බ වෙනවා මේ කොටේජ් එකේදී. ඉතින් ඒ ටික තමයි පහල තියෙන විස්තර ටික. ඊට පස්සේ තව එකක් තියෙනවා අපිට වතුර වීදුරු යූස් කරන්න පුළුවන් මෙතන. විදුරු දාන කබඩ් එකක් තියෙනවා අපිට යූස් කරන්න පුළුවන් ඔක්කොම ටික. ඉතින් මේ ටික තමයි පහල अब कॉटेज पहाल तीन इध बेड्रूम मैं उड़ बेड्रूम तुना अभी उड़ने की बल गोहमदील मैंने मैं पड़ पे मे सिटिंग एरिया तेन पड़ पे कुटेदा लाइट ऑफ कल कुटेदा अब अंडदी मार लसना मैं फोटो अभी आना फोटो इंस्टाग्राम के बल बेड्रूम बेड्रूम हाँ मेतन एक बेड्रूम में आती है ना व्यू एक कम आती है पेन आती है मैं पेन आती लसन व्यू आती है ना इधर मेतन रेपूं इन बोलवा सिंगल बेड देखा दाल दिए ना इनाम फोटो देखा पोडी देखा अंदर रखे का दिए ना अंदर रखे का तब दिए ना अलमारी को दिल दिए ना पीट इधर बस गैजेट आती ना चार्ज कर करना चार्जिंग पॉइंट दिए ना मेकट लाइट दिए ना पेन आती मार लसना है रैट मार लसना है मेतन रूम गील बल एक मेकदमा इला रूम मेक इतना तब सिंगल लाइट मेतन तीन कन्नाडी मेस तीन पड़ी अरे मरण गति तीन कन्नाडी मेस तीन अरे एंटी गति तीन मेतन यूज मेतन तनियन अब रूम अभी बल मेतन मास्टर बेडरूम दिखे ඉතින් එතනත් ඩබල් ලැඳක් තියෙනවා ඊට අමතරව පුටුවක් මේසයක් අපට මොනවා හරි ලියන්න කියන්න වැඩක් කරගන්න ඕන නම් මෙතන යූස් කරන්න පුළුවන් ඊට අමතරව කලින් දැක්ක වගේම පුටු දෙකක් තියෙනවා මොනවා හරි තියාගන්න පුළුවන් සුව පහසු ඇඳක් තියෙනවා පේනවා ඇති හරි කම්ෆර්ටබල් ඇඳක් තියෙනවා ඊට අමතරව ඒකෙත් ලස්සන ලයිටින් සිස්ටම් එකක් තියෙනවා ඒ තමයි එහා පැත්තේ කාමරය වගේම මෙතනත් ලස්සන view එකක් තියෙනවා ඉතින් හොඩි එක තමයි තියෙන්නේ මාර ලස්සනයි එතන comfortable පොඩි වෙනසකටත් එක්ක ගන්න පුළුවන් cottage එකක් තමයි මම හදන්නේ මේක master bedroom එකටම attached bathroom set මෙතන ඉතින් මේ තමයි bathroom එක මෙතන टॉयलेट तीन हर विशुद्र तीन इटे हॉट वाटर कोल्ड वाटर इटा मतलब शावर जेल शैम्पू हेमद वाश्रूम तीन टवल दीन इधी मेकदमा मेला वाश्रूम पीरसी रिकमेंड करें बोलवा समहार वाश्रूम हरने
එතන අල්මාරියක් තියෙනවා ඊට අමතරව බ්ලැන්කට් එකක් දාලා තියෙනවා උඩින් අර අනිත් රූම් දෙකේ ආයෙට පාවිච්චි කරන්න මෙතන වෙනම වොෂ්රූම් දෙකක් තියෙනවා ටොයිලට් එකයි ෂවර් එකයි මෙතන තියෙනවා ඒකත් අර වගේම හොට් වෝටර් හැම දෙයක්ම තියෙනවා පේනවාද ඉතින් මේ රූම් දෙකේ ආයෙට මේ රූම් දෙකේ ආයෙට මෙතෙන්ට ඇවිල්ලා ඒ දේවල් කරගන්න පුළුවන් යූස් කරන්න පුළුවන් ඔක්කොම මාර පිරිසිදු දුර තියෙනවා ඉතින් ඔහොම තමයි අපි අද නවතින කොටේජ් එක ඔන්න ඕක තමයි කියන්නේ ඇත්තටම මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් හරි පිරිසිදු දුර ලස්සනට තියෙනවා ඉතින් මේක තව විස්තරයක් කියනවා නම් මේක හොඳයි කියලා කියන්න පුළුවන් ෆැමිලි එකකට එනවා නම් දැන් මෙතන දෙන්නයි හතරයි පස් දෙනෙකුට පහසුවෙන් ඉතාමත් පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් පස් දෙනෙකුට ඉතින් හය දෙනෙක්ට වගේ ෂේප් එකේ ඉන්න පුළුවන් ඉතින් ෆැමිලි එකකට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි මෙතන මාර ලස්සනට ඉදහසේ ඇවිල්ලා ඉන්න පුළුවන් තැනක් මේක ඉතින් මම මේකේ විස්තර ටික අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද මෙතන බුක් කරගන්න ඕන නම් කොහොමද මේ විස්තර ටික ටෙලිෆෝන් නම්බර් එකක් කන්ටැක්ට් නම්බර් එකක් මම දාන්නම් පල්ලෙහාට අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මොකද නුවරළියේ අපි ගොඩක් තැන් වල නවදින්න බලනවා ඉතින් අපිට හොඳ තැන් හොයාගන්න ගොඩක් අමාරුයි එළියට ගිහිල්ලා බලන්න ඉතින් මං හිතන්නේ මේ වගේ තැනක් නිදහසේ ඉන්න පුළුවන් තැනක් සේෆ් තැනක් අපිට හොයාගන්න ටිකක් අමාරුයි මං හිතන්නේ නුවරළි කොටේජ් එකක් සාමාන්‍යයෙන් අපිට අද තියෙන ගාණ තමයි රුපියල් 14000කට මේ ෆුල් කොටේජ් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා ඉතින් මං හිතනවා අපේ වීඩියෝ එක ඕගොල්ලන්ට චුට්ටක් වැදගත් වෙන්න ඇති කියලා මොකද නුවරළියට ආවට පස්සේ තැන් හොයලා දින්න ඕනේ නැහැ අතන ගොඩක් තැන් තියෙන උනට අපි ගිහිල්ලා බලලා 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 ටිකක් අර සේෆ් තැනක් නිදහසේ ඉන්න පුළුවන් තැනක් විදිහට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉන්න තමයි අපි වීඩියෝ එක කරේ ඉතින් පරණ වීඩියෝ බැලුවට පස්සේ ඕගොල්ලන්ට තේරෙයි මේ මොකද අපේ channel එකකින් වෙන්නේ කියලා ඉතින් බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න හදාගන්න දේවල් තියෙනවා නම් තව ඕගොල්ලෝ ගන්න ලස්සන තැන් තියෙනවා නම් අපිට කියන්න මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ගියා මෙතෙන් යන මෙතන ලස්සනයි මෙතන මාර ලස්සනයි අනිත් ඒවා ගැන තියෙන කියන්න අපි ඉස්සරහදී විසිට් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ජය වේවා